ආයි බොන් යාළුවනේ ඉතින් ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ ASD YouTube channel එකත් එක්ක. ඉතින් මගේ යාළුවනේ අන්තර්ජාලයෙන් සාර්ථක මුදල් උපයන්න එකතු වෙන්න මගේ YouTube channel එකත් එක්ක. තියෙන අයට රතු පාට subscribe button එක click කරන්න එකපාර. ඊළඟට ඊට එහා පැත්තේ තියෙන bell icon එක. ඔයාලා bell icon එක උඩ එකපාරක් click කරන්න. ඊළඟට ඔයාලට bell icon තුනක් open වෙනවා. ඒකෙන් උඩම තියෙන bell icon එක උඩ click කරලා තියාගන්න. ඊළඟට මම video එකක් දාපුවම ඔයාලා ගාවට නෝටිෆිකේෂන් එකක් ගෙන ගන්න පුළුවන්. ඉතින් මගේ යාළුවනේ අදත් මම ඔයාලට අරන් ආවේ සාර්ථක අන්තර්ජාලයේ මුදල් උපයන්න පුළුවන් සයිට් එකක් ගැන රිවيو එකක්. ඉතින් ඔයාලා මේ වීඩියෝ එක අවසාන වෙනකම් බලන්න. ඊළඟට ඔයාලට පුළුවන් මේ සයිට් එක රෙජිස්ටර් වෙලා වැඩ කරන්න පටන් ගන්න. ඒ වගේම අමතක නොකර ඔයාලා මේ වීඩියෝ එක ඔයාලගේ යාළුවන්ටත් බලන්න, ෂෙයා කරන්න, ලයික් එකක් දාන්න. එහෙමනම් වැඩි විස්තර නැතුව අපි යමු සයිට් එකට. අපි බලමු මොකක් සයිට් එක කියලා. ඉතින් යාළුවනේ මේ තමයි සයිට් එක. ඉතින් ඔයාලට මේ සයිට් එකට යන ලින්ක් එක මම මගේ වීඩියෝ එක පාර ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. ඔයාලා එකෙන් එන්න. ඉතින් අපි බලමු මේ සයිට් එකේ කොහොමද රෙජිස්ටර් වෙන්නේ සහ මේකේ අපි කොහොමද මුදල් earn කරන්න කියලා. ඉතින් මුලින්ම තියෙනවා මෙතන රෙජිස්ටර් කියලා. ඔයාලා මේ රෙජිස්ටර් යන්න. ඊළඟට යාළුවනේ ඔයාලට බලන්න පුළුවන් මේක තමයි අපිට ෆිල් කරන්න තියෙන ඇප්ලිකේෂන් එක. මේකේ මුලින්ම තියෙන යූසර් නේම් එකක් දෙන්න. ඔයාලගේ නමත් එක්ක ඉලක්කම් කීපයක් දෙන්න. ඊළඟට ඔයාලා දැන්ට පාවිච්චි කරන Gmail address එක නිවැරදිව දෙන්න. ඒ දුන්නට පස්සේ ඔයාලට තියෙන්නේ password එක දෙන්න. ඔයාලා password එකක් දීලා ඒ password එකම නැවතත් දෙන්න මෙතනට confirm කරන්න. ඊළඟට repo ID කියලා දෙනවා. ඔයාලා මෙතන fill කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඊළඟට මෙතන තියෙනවා I agree team and condition කියලා. ඔයාලා මෙතන tick එක දාන්න. දාලා මෙතන I am not robot කියන තැන complete කරලා මෙතන සබ්මින් කියන බටන් එක තියෙනවා. ඔයාලා මෙතන ක්ලික් කරන්න. ඊළඟට ඔයාලට පුළුවන් මේ සයිට් එකට රෙජිස්ටර් වෙන්න. ඉතින් යාළුවනේ ඔයාලා රෙජිස්ටර් මෙතන සබ්මින් බටන් එක ක්ලික් කරාට පස්සේ ඔයාලට මේල් එකක් එනවා. ඔයාලා දීපු Gmail එකට මේ එක ඔයාලගේ Gmail එක වෙරිෆයි කරන්න. ඉතින් ඔයාලා යන්න ඔයාලගේ Gmail එකට ගිහිල්ලා ඒක තියෙන ලින්ක් එක ඔයාලා ඒ ලින්ක් එක උඩ එකපාරක් ක්ලික් කරලා ඔයාලා account එකට log වෙන්න. ඉතින් මම මේ විදිහ ගිනුමක් හදලා තියෙන්නේ. මම මගේ ගිනුමට log වෙන්න. ඉතින් යාළුවනේ ලොගින් යද්දි ඔයාලා බලන්න ඔයාලගේ Gmail address එක නිවැරදිද තියෙනවද කියලා. ඔයාලා password එක නිවැරදිව දෙන්න. දීලා මෙතන I am not Robert කියන තැන complete කරන්න ඕනේ. මේ site එක අපිට phone එකකින් ලේසියෙන් වැඩ කරන්න පුළුවන් යාළුවනේ. ඊගාවට මෙතන autom right එක ආවා. මෙතන submit කියන button එක click කරලා අපිට පුළුවන් site එකට log වෙන්න. ඉතින් login ආවට පස්සේ යාළුවනේ මේ විදිහ තමයි ඩෑෂ්බෝඩ් එකේ පෙන්වන්නේ. ඉතින් මේකේ මේ සයිට් එකේ අපිට තියෙන මෙතන ඇඩ් view කරන්න තියෙන අපිට දවසකට ඇඩ් 10ක් හම් වෙනවා. ඉතින් මේ කොයිනස් කියන කොයින් එක තමයි අපිට මේකෙන් earn කරන්න තියෙන්නේ. ඉතින් යාළුවනේ මේකේ අපි බලමු මේ එක කොයින් එක වටිනාකම මේ වෙද්දි කීයක් වෙනවද කියලා. ට්‍රේඩ් ආවට පස්සේ ඉතින් මෙන්න මේ ට්‍රේඩින් ප්ලාට්ෆෝම් එක මේගොල්ලන්ට ඩෙවලොප් කරගන්න තමයි අපිට අර ඇඩ් වියු කරන්න දීලා තියෙන්නේ. ඉතින් අපිට පුළුවන් මේකේ ට්‍රේඩ් කරන්නත් මේකේ මේ කොයින්ස් earn කරලා. ඉතින් අපි බලමු මෙතන කොයින්ස් and බිට්කොයින් කියලා තියෙනවා. ඉතින් යාළුවනේ මේ වෙද්දි මේ එක කොයින් එක වටිනාකම බැලුවත් බිට්කොයින් සතෝසි වලින් බැලුවොත් බිට්කොයින් සතෝසි 9003ක් විදියට තමයි පෙන්වන්නේ. ඉතින් ගොඩක් හොඳ කොයින් එකක්. අපිට සාමාන්‍යයෙන් මේ කොයින් එක ඩොලර් 1කට වඩා වැඩි මේ වෙද්දි මිල. ඉතින් අපි බලමු ඊළඟට මේකේ අපිට තියෙනවා මේකේ මේක කොයින්ස් අපිට එක්ස්චේන්ජ් කරා ගන්න පුළුවන් මෙතනින්. මෙතනින් සේල් කොයින්ස් ගිහිල්ලා මෙතන අපිට දෙන්න ඕන තියෙන කොයින්ස් ගාන දීලා මෙතන අපි බලමු මෙතන කොයින් 1කට වඩා වැඩි තියෙන්න ඕනේ අපිට මේකේ සේල් කරන්න. ඊළඟට අපිට මේක බිට්කොයින් වලට එක්ස්චේන්ජ් කරා ගන්න පුළුවන් මෙතනින්. ඉතින් අපි බලමු යාළුවනේ මේක අපි කොහොමද මේ ඇඩ් view කරලා මේක කොයින්ස් earn කරන්න කියලා. මෙතන ඔයාලා view ads කියන තැනට ගිහිල්ලා මේ දවසකට අනිවාර්යයෙන්ම ඇඩ් 10ක් යනවා. මේ වෙද්දි මම දෙකක් ක්ලික් කරලා තියෙන්නේ view කරලා තියෙන මෙතන. ඊළඟට අපි බලමු මේක ඇඩ් view කරන්න කොහොමද කියලා. ඔයාලා ඇඩ් එකට එකපාරක් ක්ලික් කරන්න. ඊළඟට මෙතන ඇඩ්වර්ටයිස්මන්ට් එක තමයි ඕපන් වෙන්නේ.
ඉතින් ඔයාලට බලන්න පුළුවන් මෙතන ටයිම් ලෙෆ්ට් කියලා මෙතන තප්පර 15ක් යනවා. මේ තප්පර 15 ඉවරනකන් ඉන්න ඕනේ. එතන 0 වුණාට පස්සේ මෙතන එනවා වෙරිෆයි කියලා. ඔයාලා මේ බටන් උඩ එකපාරක් ක්ලික් කරන්න. ඊළඟට මෙතනට බලන්න පුළුවන් මගේ කලින් ඇඩ්ස් දෙකක් තිබ්බේ view කරලා. මෙතන ඇඩ්ස් තුනක් වුණා. ඊළඟට මෙතනින් next යන්න. ඊළඟට ඔයාලා බලන්න පුළුවන් මෙතන time left කියලා මෙතන තප්පර ගාන යනවා. ඒක 0 වෙනකන් ඉන්න ඕනේ. ඉතින් මේ විදිහට තමයි අපිට මේක සම්පූර්ණ මේ ඇඩ්ස් 10ම මෙතන view කරන්න තියෙන්නේ. එතෙන් 0 වුණා. මෙතන වෙරිෆයි කරා. ඊළඟට ඔයාලට බලන්න පුළුවන් මම මේ විදිහට ඇඩ්ස් දෙකක් view කරා. ඉතින් මේ විදිහට තමයි යාළුවෝ මේක ඇඩ් view කරන්න තියෙන්නේ. අපි යමු ඩෑෂ්බෝඩ් එකට. ඉතින් යාළුවනේ අපිට තියෙනවා මේකේ account verify කරන්න මෙතන. මෙතන මේ verify account කියලා ගිහිල්ලා ගියාට පස්සේ අපිට අපේ පාස්පෝර්ට් එක, ID කාඩ්, ඕ ඩ්‍රයිවිං ලයිසන්ස් මෙන්න මේ තුනෙන් අපිට පුළුවන් මේකේ වෙරිෆිකේෂන් එක කරන්න. මේකේ අපිට ඒ වගේ ෆොටෝස් අප්ලෝඩ් කරන්න තියෙන්නේ. මෙතන ඩාවට පස්සේ මෙතන අප්ලෝඩ් යුවර් ID ප්‍රූෆ් ෆ්‍රොන්ට්, ඒ කියන්නේ ඉදිරිපස ෆොටෝ එකක් මෙතනට අප්ලෝඩ් කරන්න ඕනේ. ඊළඟට මෙතනට පසුපස ෆොටෝ එකක් අප්ලෝඩ් කරන්න. ඊළඟට ඔයාලා ID එක හරි ඔයාලගේ පාස්පෝර්ට් එක හරි ඩ්‍රයිවිං ලයිසන් එක හරි ඔයාලා මෙතනද මේ අප්ලෝඩ් කරපු ડોකියුමන්ට් එකේ ඔයාලගේ ID එක නම් ID එක ගන්න, ඩ්‍රයිවිං ලයිසන් නම් ඩ්‍රයිවිං ලයිසන් එක ගන්න. අරගෙන ඔයාලා ඒක තියාගෙන ඔයාලා මෙතන සෙල්ෆි එකක් ගන්න ඕනේ. ඒ සෙල්ෆි එක මෙතනට අප්ලෝඩ් කරන්න. ඉතින් මේ තුන අප්ලෝඩ් කරාට පස්සේ ඉස්සෙල්ලාම වෙරිෆයි වෙන්නේ මෙතන මේ සෙල්ෆි එක. මේක පැය 24කට පස්සේ තමයි මෙතන මේ ඩොකියුමන්ට් එක වෙරිෆයි වෙන්නේ. ඉතින් ඒ විදිහට ඒක හදාගන්න පුළුවන් ඔයාලට. ඊළඟට මෙතන තියෙනවා ඩිසේබල් කියලා, මෙතනත් දෙවෙනි එක. ඊළඟට මෙතන ඒක කරාගන්න ඔයාලා මෙතන මේ enable now කියන තැන බටන් එක ක්ලික් කරලා ඔයාලා මේකට ඔයාලගේ ෆෝන් එකෙන් ලොග් වෙන්න. එතකොට ඔයාලට ලේසි. ඊළඟට ඔයාලා මෙතන මේ click to view button download google authorities කියලා තියෙනවා. ඔයාලා මෙතන click කරලා ඔයාලා යන්න ඉදිරියට. ඔයාලට පුළුවන් මෙතන මේ code එක ගන්න, google code එක අරගෙන ඒ code එක මෙතනට දෙන්න. ඔයාලට මෙතනත් ඊගාවට complete කරගන්න පුළුවන්. ඉතින් ඒ විදියට ඒ දෙක හදාගන්න. ඊළඟට යාළුවනේ ඒ දෙක හදාගත්තට පස්සේ තමයි අපිට පුළුවන් වෙන්නේ මේකේ විඩ්‍රෝල් එකට යන්න. අපි බලමු මේකේ විඩ්‍රෝල් එක ගන්න කොහොමද කියලා. මෙතන වලට් එකට යන්න. වලට් එකට ආවට පස්සේ අපිට මෙතන මේ කොයින්ස් විඩ්‍රෝ ගන්න ඕන. අපිට ගන්න තියෙන බිනාන්ස් account එකට, අපිට බිනාන්ස් වලට් එකට අපිට පුළුවන් ගන්න. එහෙම නැත්නම් අපිට මේක exchange කරා ගන්න පුළුවන් bitcoin වලට, එහෙම නැත්නම් ethereum වලට, මේ XRP වලට. ඉතින් මේවට අපි එක්ස්චේන්ජ් කරාගත්තොත් අපිට පුළුවන් අපේ Coinbase account එකට මේක විඩ්‍රෝ ගන්න. ඒ විදිහට කරන්න තියෙන. ඉතින් මේක විඩ්‍රෝල් එක ගන්නෙදි අපිට යන්න තියෙන මෙතන මේ මෙතන රින මාක් එක තියෙන. ඔයාලට පේන ඇති රින ලකුණ, මේක උඩ ක්ලික් කරාට පස්සේ තමයි අපිට විඩ්‍රෝල් එක කරන්න තියෙන. ඔයාලා ධන ලකුණෙන් යන්න එපා. ඒ කියන්නේ ඩිපොසිට් වලට තමයි ධන ලකුණ තියෙන්නේ. ඉතින් මේක account එක verification කරාට පස්සේ තමයි යාළුවනේ අපිට පුළුවන් වෙන්නේ මේකේ withdrawal එක option එක open කරා ගන්න. ඉතින් යාළුවනේ ඒ විදිහට තමයි මේක වැඩ කරන්න තියෙන්නේ. ඔයාලට මොනවාරි ගැටලු තිබ්බත් ඔයාලා මට comment එකක් දාන්න, මම උදව් කරන්න. එහෙමනම් ඔබ සැමට සුබ දවසක්. අපි නැවතත් මේ වෙනුවෙන් වීඩියෝ එකකින් හමු වෙමු.